රටක මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? ණයක් නැතුව රටක ආර්ථිකයක් දුවන්නේ නැහැ. ඔබ බොහොම හොඳින්ම දන්නවා ණය කියන්නේ සුළු සහ මධ්‍ය පරිමාණ මහා පරිමාණ සෑම කර්මාන්තයකටම ඉදිරියට යන්නට තියෙන ලොකුම අත්බැල. ණය කියන දේවල් විවිධ අර්ථකථන දුන්නට ණය තමයි රටවල් වලට ගොඩ යන්න ආයතන වලට ගොඩ යන්න ප්‍රධාන ප්‍රවේශය වෙන්නේ. ඒ ණය හරි විදිහට කළමනාකරණය කර ගැනීම තමයි වැදගත්. ලෝකේ බොහෝ රටවල් ප්‍රධාන පෙළේ ආර්ථිකයන් තියෙන හැම රටක්ම ලෝකෙට ණයයි. හැබැයි ඔවුන් ණය අවශ්‍ය ප්‍රමාණයට ලබාගෙන එවන් නිසි කළමනාකාරීත්වයකින් යුතුව ඵලදායි ක්‍රමවේදවලට ආයෝජනය හෝ වේවා වියදම් කිරීම හෝ වේවා මේ සියලු දේ සිද්ධ කරනවා. හැබැයි දැන් අපේ රටේ සමස්ත ආර්ථික පද්ධතියම හැකිලෙන්න පටන් ගන්නවා මේ ණයවලට සිදුවෙමින් පවතින ඛේදවාචකයත් එක්ක. ඔබ දන්නවද මේ වෙද්දී බැංකු පොලිය 132 දක්වා ඉහළ ගිහිල්ලා. බැංකු පොලිය 132 දක්වා ඉහළ යනවා කියන්නේ අනිවාර්යයෙන්ම සියලුම කර්මාන්තකරුවන් සුළු මධ්‍ය පරිමාණ මහා පරිමාණ සහ ස්ථාවර ආදායම්ලාභීන්, ඒ කියන්නේ ෆ්ලෝටින් රේට් එකට ණයගත්තු අය. ඔබ දන්නවා විචල්‍ය පොලි අනුපාතයකට ණය ගන්නකොට ෆ්ලෝටින් රේට් එක එහෙමත් නැතිනම් ෆික්ස් රේට් එක කියන ක්‍රමවේද දෙකම තියෙනවා. ෆික්ස් රේට් එකට ගත්තු අය නම් ප්‍රශ්නයක් නැහැ, මොකද එකඟ වූ පොලි අනුපාතය අඛණ්ඩව තියෙන නිසා. හැබැයි යම් විදිහකින් පොලි අනුපාතය 104කින් වැඩි කරලා ඒක ෆ්ලෝටින් රේට් එක නම් එහෙම වුණොත් ඔබේ ණය පොලිය තවත් 104කින් ඉහළ යනවා. මේ ඉහළ යාම කොයි තරම්නම් බරපතල ලෙස ආර්ථිකයට බලපානවද? දැන් මේ රටේ සියලුම රාජ්‍ය සහ පෞද්ගලික බැංකු සිය ණය පොලිය අනුපාතය තවත් 104කින් ඉහළ දාලා ඒත් එක්ක බැංකුවල ණය පොලිය අනුපාතිකය 132 දක්වා ඉහළ යනවා. කොහොමද රටක් දුවන්නේ? කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ? රාජ්‍ය බැංකුවලට සාපේක්ෂව ඇතැම් පුද්ගලික බැංකුවල ණය පොලි අනුපාතය අම්මාකාරයක අඩු වුණත් ණය ලබා දීම කියන දේ මේ වෙද්දි දැඩි කොන්දේසි සහිතව සීමා කරලා තියෙන්නේ. ඒ කියන්නේ ණයක් ගන්නවා කියන එක හීනයක් වෙන තැනටම දැන් වැඩේ දුරදිග ගිහිල්ලා. බැංකු පොලි ඉහළ යාමත් එක්ක සමස්ත බැංකු පද්ධතියම මේ වෙනකොට ආපහු නොගෙවෙන ණය වේගෙන් ඉහළ යමින් තියෙනවා කියලා මහ බැංකුව කියනවා. ඒ කියන්නේ මිනිසුන්ට ණය ගෙවා ගන්න විදිහක් නැහැ. ඒකත් එක්ක ආපහු වතාවක් ණය නොගෙවා පැහැර හැරීම් වැඩි වෙමින් තියෙනවා. මේ කාරණේම සිද්ධ වෙලා තියෙනවා දැන් වෙද්දී ලීසින් කර්මාන්තයට. ඔබ දන්නවා සමස්ත ලීසින් කම්පැනි බොහෝමයක් මේ වෙද්දී ලීසින් දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ලීසින් දෙන්න බැරි මට්ටමටම රේට් එක ගියපු නිසා මිනිස්සු වාහන ගන්නෙ නැහැ. ඒ නිසාම තමයි වාහන මාකට් එකේ මේ වෙද්දී අම්ම ආකාරයක මිල 15 යාමක් තියෙන්නේ. හේතුව වාහන විකිණෙන්නේ නැහැ. ඉස්සරනම් ලීස් එකක් දාලා මිනිහෙක් වාහනයක් ගත්තා. අද වෙනකොට ලීස් එකක් දාලා වාහනයක් ගන්න බැරි තැනට ගිහිල්ලා. ඒ වගේම තමයි ලීසින් දීලා වාරික ලීසින් එක ගියපු වාහනවල මේ වෙද්දි ආපසු ගෙවා ගන්න බැරි විදිහට වාරික ඉහළ ගිහිල්ලා. මේ ඛේදවාචකයත් එක්ක මේ වෙනකොට සීසින් කියන එක නැත්තම් වාහන උස්සන්න පටන් අරන්, ඒක දෙසැම්බර් 31 වෙනිදා සහන කාලයක් දුන්නත් කවදද මේකට තිරසාර විසඳුමක් හම්බෙන්නේ? මේ විදිහට බැංකු පොලි ඉහළ යාම කියන්නේ සමස්ත ආර්ථික පද්ධතිය ඇතුලේ බොහෝ ආර්ථිකමය කාරණාවන් හැකිලෙන්න පටන් ගන්න වග කවුරුත් තේරුම් ගන්න ඕනේ. අපි සංචාරක කර්මාන්තය දියුණු කරන්න ඕනේ, දියුණු කරන්න ඕනේ කියලා කතා කරනවා. ඔබ දන්නවා ගල්කිස්ස මහා හෝටලේ වුණත් බොහෝ හෝටල් වුණත් මේ වෙද්දි හැම හෝටලයක්ම ඒ ස්ටෑන්ඩඩ් එකට එනකොට, අපි දන්නවා දැන් තියෙන අපේ හෝටල් බොහෝමයක් වහලා තිබුණා කොවිඩ් කාලවක වානුවේදී. ඒ වගේම තමයි ඒවා කොවිඩ් ආර්ථික කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන විදිහට පාවිච්චි කළා. හැබැයි ඒවා දැන් ස්ටෑන්ඩඩ් එකට හදන්න ඕනේ. ඒ නිසා හෝටල් ටික අරින්නම මේ වෙනකොට ලොකු පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා හෝටල් වහිමියන්ට. ඒ නිසා ඒ පැත්ත අපි හිතන්න ඕනේ. සංචාරක කර්මාන්තය කියලා කෑ ගැහුවට වැඩක් නැහැ. හෝටල් ටික නියම ස්ටෑන්ඩඩ් එකට අරින්න පුළුවන් මට්ටමට ගේන්න ඕනේ. ඒවට මොවුන්ට අතිරේකව ණය ලබා ගැනීම කරන්න සිද්ධ වෙලා තිනවා. කොහොමද මේ ණය ගැනීම කරන්නේ? ඒ නිසා මේක මොකක් හරි වැඩපිළිවෙලක් ඉතා ඉක්මනින් අවශ්‍යව තිබෙනවා මේ ණය ප්‍රමාණයන් කළමනාකරණය කිරීම සඳහා. මොකද ණය කියන දේ හතුරෙක් නෙමේ. ණය නැතුව ව්‍යාපාර පවත්වාගෙන යන්න හරි අපහසුයි. ඒ නිසා තමයි සුළු මධ්‍ය පරිමාණ මහා පරිමාණ හැම කර්මාන්තකරුවෙකුත් ස්ථාවර ආදායම් ලැබී මිනිස්සුත් ජීවත් වෙන්න තමන්ගේ කර්මාන්ත නොනැසී අඛණ්ඩව පවත්වාගෙන යන්න ණය අවශ්‍යයි. 132ක පොලි අනුපාතයක් තියෙන රටක ආර්ථිකය පිළිබඳ ඉදිරියට සුබ සිහින දකින්න අපට හම්බ වෙන්නේ නැහැ.